කවුරු කිව්වත් නැතත් අවස්ථාව ආවිට හැම කෙනෙක්ම හැම වෙලාවෙම වැඩක විසල් පද්ධතියක හෝ පද්ධති ජාලයක ජීවත් වන බොහෝ ඇසට පෙනෙන එසේ නැතහොත් ඇසට නොපෙනෙන කවුරුත් ගණන් නොගන්නා කෙනෙක් වුණත් මේ මහා ජව සම්පන්න පරිසරය යථාවත් කරන්නට ගන්නා වෙර වෑයම අපරිමිතයි. අදත් සොබාධාරා ඇවිද යන්නේ මේ අරුමැසි බිමෙහි පවතින ඉතා සුද්‍ර එසේ නැතහොත් මධ්‍ය පරිමාණ සත්ව කොට්ඨාසයක් එක්ක පරිණාමයේ සුපසන් ලකුණු අපටත් වඩා ඈතදී සනිටුහන් කළ මේ බත්කූරන්ගේ ලෝකය. හිතාදර සිරිලක්වාසී මිතුරනි, මේ ඔබ සියලු දෙනා ජීවත් වන්නේ ලොව ඇති සුවිශේෂ රටකයි. භූමි පරිමාණයෙන් කුඩා දූපතක් වුවත් ශ්‍රී ලංකාව වර්ග ඒකකයක් සඳහා වැඩිම ජීවී විශේෂ ප්‍රමාණයක් සහිත උත්තුංග රටක්. ඉන් හටගන්නේ නොගිනිය හැකි විවිධත්වයක්. වෙරළ තීරයේ සිට කඩොලාන මුහුදු තෘණ තලා වගුරු මෙන්ම ලවණ බිම් වැලි කඳු අඩ තැනි පසු කර මධ්‍ය කඳුකරයට පිවිසෙන තෙක් විවිධ කාලගුණ හා භූවිෂමතා කලාප වෙනස්කම් වලින් යුක්තයි. ඉන් ප්‍රමුදිත වන සුවිශේෂ සත්ව ඛණ්ඩයක් වෙත අප අද සොබාධාරා වෙන් කරන්නේ අත ළඟම සිටින මිතුරකු වෙත ඔබේ නෙත සිත බන්ධන අදහසින්. ඊඩී විල්සන් නැමති ජීව විද්‍යාඥයා සන්ධිපාදකයින් තුරන් වූ ලොවක මිනිසාට ජීවත් විය හැක්කේ මාස කිහිපයක් පමණක් බවට කළ ප්‍රකාශය ඉතා බැරෑරුම්. අපට මේ කුඩා කෘමි සතුන් මිහිතලයේ පැවැත්ම හා කොතරම් ඓන්ද්‍රිය බද්ධද යන්න ඉන් වටහා ගත හැකි. සමනලයන් බත්කූරන් පිරි පරිසර පද්ධතියක ඇති විවිධත්වයත් අර්ථවත් බවත් තේරුම් ගැනීමට අද අප ඇවිද යන්නේ විල්පත්තු ජාතික උද්‍යානයටයි. මුහුදට යාව කලාවය හා ප්‍රේමණීයව වසර පුරා සිඳෙන හා නොසිඳෙන ජල ප්‍රභව සහිත විල්පත්තුව අතිශය වැදගත් රැම්සා තෙත්බිමක්. ලංකාවේ දිවිගෙවන වියලි කලාපීය බත්කූරන් රැසක් මෙන්ම සංක්‍රමණික සත්ව ඛණ්ඩ විශාල ප්‍රමාණයක් මෙහිදී අපට හමුවනවා. පෘථිවිය මත හේතු ප්‍රත්‍ය සහිත ජීවයක් නිර්මාණය වෙද්දී දැන් මේ බත්කූරන් ගේ පරිණාමය කොයිතරම් ඈතකට යනවද? එකම බිමල් කොහොමද මේගොල්ලෝ ජනිත වෙන්නේ? මේගොල්ලන්ගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ජීවය පරිණාමයක් විදියට ගත්තොත්? අනුරාධ, අපිට දැන්ට තියෙන සාධක අනුව, ඒ කියන්නේ අපි ඉස්සර හිටපු සත්තු දුරගන්නේ අපිට පොසිල් වලින්නේ. දැන්ට තියෙන පරණම් පොසිල් අපිට හම්බෙලා තියෙනවා කාබනිෆෝරස් යුගයේ. ඒ කියන්නේ මීට වසර මිලියන් 300කට විතර කලින්. එච්චර අතීතයකට යනවා මේ, يعني ජුරාසික් යුගයටත් මිලියන 100ක් විතර. ඔව්, ඊට කලින්. දැන් මේ වෙනකන් පැලත්තගේ නැවෙත් තියෙනවා. වෙනසකට තියෙන්නේ ඒ දවස්වල හිටපු බත්කූරෝ ප්‍රමාණය විශාලයි. අඩි 2.5 වාරක් විතර ලොකුන් ඉඳලා තියෙනවා. අපි දන්නවා එතකොට ජුරාසික් යුගයේ වගේ හිටිය යෝධ උරගයෝ එයාලා කාලයක් ගියාම නැෂ්ට වුණා. ඉතින් ඒ වගේ ඊට කලින් කාලයක මේ ලෝකේ ප්‍රමුඛ වෙලා හිටපු සත්ත්ව කාණ්ඩ වෙලා හිටියේ කෘමීන්.
යෝධ කෘමීන් හිටියා. ඉතින් එයාලගෙත් ප්‍රමුඛ විශේෂයක් වෙලා හිටියා මෙන්න මේ බත් කූරෝ. විශේෂයෙන්ම අපි දන්නවා මේ කට්ටිය තනිකරම මාංශ භක්ෂක සත්තු. ඉතින් ඒ අතර දැන්ට අපේ කැලෑවල ඉන්න කොටිය වගේ ප්‍රමුඛ විච්චකෙක් වෙලා ඉඳලා තියෙන කෘමි ලෝකෙත් මේ කට්ටිය. අපේ රටට ආවේනිකතාව පදනම් කොට ගතහොත් මෙරටින් හමුවන බත් කූරන් 138.4%ක්ම අපටමයි ආවේනික. පළමුවෙන්ම අපේ විමර්ශනයට ලක් කළේ මේ සතුන්ගේ පරිණාමය පිළිබඳවයි. ඊට හේතුව අතිශය සුවිශේෂ පරිච්ඡේදයක් ඒ වෙනුවෙන් වෙන් කළ යුතු නිසායි. තෙත්බිම් ආශ්‍රිත භූමි, වැව් හෝ වගුරු ජලාශ, තඩාග ගංගා දෙපස කොතැනක වුව ජීවත්වන මේ සතුන්ගේ පූර්වජයින් ජුරාසිකයින්ටත් පෙර වසර මිලියන 100කට පෙර, එනම් අදින් වසර මිලියන 300කට පෙර ජීවත් වන්නේ කෘමීන් පිරි ලෝකයකයි. කෘමිවාසී පෘථිවිය මත යෝධ සලකුණු තැබූ බත් කූරන් එදා පියාපත් විදා අහසට නගිද්දී අඟල් 30කට ආසන්න පියාපත් විහිදුම් දුරක් පැවතුණා. ජීව විද්‍යාඥ මැතිව් ක්ලැපම් පවසන පරිදි අද කාලේ කපුටකුට සමානයි විශාලත්වයේ අතින් එදා සිටි බත් කූරෙක්. එහෙත් ජුරාසික යුගය වන විට මේ විලෝපිකයා සිය සිරුරේ ප්‍රමාණය පරිණාමීය සාධක මතම කුඩා කර ගන්නවා. අනුවර්තනීය භූමිකාවක යෙදෙමින් අද වන විට පෘථිවියේ ඔක්සිජන් ධාරිතාව 21%ක් වුවත් ප්‍රතිශතාත්මකව එදා එය 30%ක් තරම් වැඩි අගයක් ගත්තා. ඔක්සිජන් වල අගය 15 යද්දී බත් කූරන් සිය සිරුරු රුස කරගත් බව විද්‍යාත්මක තර්කයක්. කෘමීන්ගෙන් පිරිච්ච ලෝකයක් ඊට පස්සේ විවිධ සතුන්ගේ ගොනුවක් බවට පත් වෙනවා. දැන් අපි ඒ ගැන කතා කරන් ඇවිල්ලා අකලංග මහත්තයා කියන්න මේ බත් කූරන් නැත්නම් මේගොල්ලොත් එක්ක බැඳිච්ච මේ ජීවිතය ජීවය කොහොමද නිර්මාණය වෙන්නේ? විමල් මහත්තයා කියපු විදිහට ඩ්‍රැගන් ෆ්ලයි කියන්නේ කෘමීන්. මේ කෘමීන් ඔඩනාටා කියන ගෝත්‍රයට තමයි අයිති වෙන්නේ. ඔඩනාටා කියන ගෝත්‍රෙත් උප ගෝත්‍ර දෙකකට සයිගොප්ටෙරා සහ ඇනිසොප්ටෙරා කියන ගෝත්‍ර දෙකට මේ දෙක කොටස් දෙක වෙන් වෙනවා. ඊට පස්සේ දැන් සතුන්ගේ අපි ව්‍යුහය ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම ව්‍යුහය හිස, පපුව කොටස සහ උදර කොටස කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. හෙඩ්, තොරක් සහ ඇබ්නෝමන් කියන කොටස් තුනට තමයි ප්‍රධාන වශයෙන් වෙන් වෙන්නේ. හිසේ මූලික වශයෙන් මුඛය සහ ඒ ආශ්‍රිත මෞඛික උපාංග. ඊට පස්සේ තොරක්ස් කොටසේ ඔවුන්ගේ පාද යුගල් තුන. ඒකෙනුත් ඉදිරි පාද අපි මොවුන් පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අක්ෂි යුගලය පිසදා ගැනීමට, මුඛය පිසදා ගැනීමට වගේ කාර්යයන් වලට. පිටිපස පාද යුගල් දෙක පාවිච්චි කරන්නේ ඔවුන් තදින් ග්‍රහණය කරගෙන ඒ මතුපිට අල්ලගන්න. ඊළඟට ඔවුන්ගේ උදර කොටස කොටස් 10කින් සෙග්මන්ට් 10කින් යුක්තයි. ගොඩක් වෙලාවට මේ ඩ්‍රැගන් ෆ්ලයිට්ලා සාමාන්‍ය පෙනුමින් වෙන්වෙන්ව ගොඩක් වෙලාවට හඳුනගන්න පුළුවන්. සුළු පිරිසක් තමයි හඳුනගන්න බැරි. නැත්තම් ගොඩක් පිරිසක් මොවුන්ගේ තියෙන වර්ණ රටා සහ ප්‍රමාණයන් සහ පියාපත්වල තියෙන ස්වභාවයත් එක්ක මේ අඳුර ගැනීම කාර්තව්‍ය කරන්න පුළුවන්. බත් කූරන් දැකීම පහසු නැහැ. ඊට ඇස හුරු කරගත යුතුමයි. අනිත් අතට නිසි අවබෝධයක් හෝ ස්වයං විමසුම් උපදේශන පොතක් නැතොත් හඳුනා ගන්නට අපහසුයි. ඒ නිසා ගැහැණු පිරිමි සතුන් උවත් විශේෂ දෙකක් ලෙස ඔබට පෙනෙන්නට පටන් ගනී. මේ විශල් ජල තඩාග වගේම උගුල්ලන්ගේ ගෙවල් වල තියෙන පුංචි පොකුණක්, ලිඳක්, මේ කුඩා ලියද්දක් දෙකක් තියෙන කුඹුරක් වුණත් මේගොල්ලන්ගේ හොඳ වාසස්ථානයක් වෙන්න පුළුවන්. දැන් ඉතින් අපි මේ දවල්ට කෑම කාලා
ගිමන් අරින වෙලාවෙත් නිකන් ඉන්නේ මේ සත්තුන්ගේ කෝෂ. මේ මේවා මේ තියෙන බිමක අපි ඉන්නේ. මේ වෙද්දි මේ පර්යේෂණවලම නේද? ගොල්ලන් ගැන පුංචි පුංචි විග්‍රහ කිරීම තමයි මේ කරන්නේ. මේ බිමල් ඇත්තටම ඔය සතෙක්ගේ ශරීරය කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා කතා වුණා අපි මුලදිම මේ අකලංක මහත්තයා. එතකොට මේ ගොල්ලන්ගේ ශරීරය වෙනත් ඛණ්ඩණය කිරීම වලට ලක් කරොත් කොහොමද? අනුරාධ විශේෂයෙන්ම මේකෙදී වැදගත් වෙන්නේ මේ වගේ අවයව පිළිබඳ අධ්‍යයනය කරන එක විශේෂයෙන්ම පරිසරණ කටයුතු වලට ඕන වෙනවනේ අපිට. ඒ කියන්නේ සත්ත්ව විශේෂ වෙනුවෙන් අඳුර ගන්න. ඔව්. විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම මෙයාලට ඒ කැලි වලින් ඒ කියන්නේ කොටස් වලින් මොනවද තියෙන ප්‍රයෝජන කියන එකත් අපි දැනගන්න එකත් වැදගත් වෙනවා. ඉතින් බලපුවාම අපි මූලික වශයෙන් කොටස් තුනකට බෙදුවා ඉස්සෙල්ලා. හිස ගත්තොත් හිසේ මෙයාගේ අපි අර සුළුවෙන් හිතුවට පොඩි පොඩි ඇස් එහෙම කියන එක මෙයාගේ මුඛය ගත්තොත් පේනවා හොඳට ලොකු කොටස් ගොඩක් තියෙනවා. ඉතින් මෙයාලට දත් නෑ ඉස්සෙල්ලත් කිව්වා වගේ කොටස් අඳුර ගන්න පුළුවන් වෙන වෙනම ලක්ෂණ ධර්මය. මෙතන අපි හොඳටම බැලුවොත් එහෙම වැඩි පෙවන්නේ නැති වුණාට එස ඉදිරියෙන්ම ඇන්ටනා දෙකුත් තියෙනවා. වෙන සත්තුන්ගේ වගේ නෙමෙයි, ලොකුවට නෙමෙයි, සාමාන්‍ය අපිට හොඳින් බැලුවොත් එහෙම තමයි අපිට පේන්නේ. ඊට අමතරව අපි තොරක්සේ කියන පපු පෙදෙසට ගියොත් එහෙම හිසට වහාම පස්සෙන් තියෙනවා, පිටිපසෙන් තියෙනවා ප්‍රෝතොරැක්ස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ පපු පෙදෙස ඉතිරි කොටස. දැන් මං අතේ දැන්ට ඉන්නේ මේ ඇනිසොප්ටරා උපගෝත්‍රය ඉති සතෙක්නේ. මුන්ගේ එහෙම දැන් මේ මුන්ගේ අභිජනන කටයුතු වලදී මෙන්න මේ වැදගත් වෙනවා ඒ ඉදිරි පවු ප්‍රදේශ. මෙයාලගේ අපි දන්නවනේ මේ සත්ව ගාණ්ඩේ පිරිමි සතාව විසින් ගෑනු සතාව ග්‍රහණය කර ගන්නවා තමාගේ අභිනන්න කටයුතු වලදී. ඉතින් එතනදී මෙන්න මේ ප්‍රෝතොරැක්ස් එකෙන් අල්ල ගන්නවා. සමහර විශේෂ වෙනස් වෙනවා. ඉතින් ඒක විශේෂයෙන් වෙනස් වෙනවා. පවු ප්‍රදේශෙටම ගියොත් එහෙම ආශ්වාසනයේ සඳහා භාවිතා කරන ව්‍යුහන් තියෙනවා අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් පාදයන්. අපි ඉස්සර කතා කරලා පාදයන් දැන් මෙතන අපිට හොඳටම දකින්න පුළුවන්. මේ පාදයන් අකුල්ලගෙන ඉන්නවා ඉස්සර පාදයන් දෙක. මොකද අනුරාද මේ බත්කූරෝ ඒ කියන්නේ ඔඩනාටා ගෝත්‍රයේ මේ සත්තු කිසිම වෙලාවක පාදයන් ඇවිදින්න භාවිතා කරන්නේ නැහැ. මෙයාලා මේකෙන් පසුපස තියෙන පාද විගල් දෙක භාවිතා කරන්නේ යම් පෘෂ්ඨයක වහලා ඉන්න. ඉදිරි දෙක තමයි අර කතා වුණා වගේ මෙන්න මේ ශරීරය පිරිසිදු කරගන්න විශේෂයෙන්ම අක්ෂි පිරිසිදු කරගන්න තමයි භාවිතා කරන්නේ. ඊට අමතරව අපි ගත්තාම මෙයාගේ පපුවේ තව තියෙන ප්‍රධානම එකක් තමයි මෙයාට පියා මේකේ දෙන පියාපත් යුගල් දෙක. ගොඩක් නාරටි අපිට පේනවා මේ තට්ටේ දකින්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන අපිට පේනවා ඇති පොඩි කල පැච් එකක්. මේකට කියනවා පෙරොස්ටිග්මා කියලා අපි. ඒකත් හඳුනා ගැනීමේදී වැදගත් වෙනවා. මේක එක එක විශේෂ වලට වෙනස් වෙනවා. ඊට අමතරව මෙන්න මේ තටු වල තිබෙන වර්ණ කොටස් ඒවා විශේෂණු වෙනස් වෙනවා. දැන් මෙයාගේ එහෙම මේ බේස් එකේ වර්ණ ලපයක් තියෙනවා. ඊට පස්සේ බැලුවොත් එහෙම මේ අපේ උදර කොටසට ගියොත් උදර කොටසේ දෙක සහ තුන්වෙනි කොටස් වල එයාගේ පිරිමි සතාගේ ලිංගික අවයව පේරලා තියෙනවා. අපි මේ දැන් බලන්නේ ගෑනු සතෙක්. දැන් මෙයාගේ පැහැදිලිවම ඒ ලක්ෂණේ දකින්න නැහැ. ගෑනු සතාගේ පැහැදිලිවම පේනවා මෙන්න මේ 9 10 ඒ ආශ්‍රිතව එයාගේ ලිංගික අවයව පිහිටලා තියෙනවා. මේ සතාගේ තව විශේෂත්වයක් තියෙනවා. බැලුවොත් එහෙම මෙන්න මේ පපු කොටසේ රතු පාට ඩොට්ස් වගේක් තියෙනවා. මේ වෙල්ල මෙයාගෙත් පරපෝෂිතේ. හිතන්නේ නේ පරපෝෂිතෙන් දී කියලා අපි දකත්තා වුණාට මේ තමයි ඒ කටි. මේවා මේ වගේ සතුන් එක එක පාට වලින් ඉන්නවා. බත් කූරන් විශේෂ එක් පැහැයකින් එක් හැඩයකින් හෝ එකා වගේ පෙනුමකින් යුතු වත් ඊතා සමීප විමසුමකදී වෙනස් වන බව වැටහෙනවා. අප මේ සතුන් පිළිබඳ ශාරීරික විමර්ශනයක යෙදුනේ ඒ නිසායි. මේ අපි ඉන්නේ
ජලජ පරිසර පද්ධතියක පද්ධතික වටිනාකම අපි හුඟක් වෙලාවට සබාධාරා තුලින් කතා කරලා දිනවා. දැන් මේ කතා කරන සුවිශේෂ අපේ ඉපැරණිත්ම සත්ව ඛණ්ඩයට පද්ධතියක වටිනකම කොහොමද ඒගොල්ලෝ කොයි වගේ තැන්වලද ඉන්නේ? කොහොමද මේගොල්ලෝ මේවත් එක්ක ජීවත් වෙන්නේ? ඔව් අනුරාද, මේ බත්කූරන් සාමාන්‍යයෙන් කට්ටියගේ පරිසර පද්ධති වෙන්නේ එයාලගේ ජීවන චක්‍රයේ කොටසක් ගෙවන්නේ වතුරේ. ඉතින් එයාලගේ පරිසර පද්ධතියක ප්‍රධාන කොටසක් වෙනවා ජලජ පරිසර පද්ධතිය. ඉතින් ලංකාවේ අපිට හම්බෙන මෙන්න මේ බත්කූරෝ කාණ්ඩ ගොඩක් වෙලාවට ලංකාව පුරාම විසිරලා ඉන්නවා සියලු දෙනාම. ඉතින් ඒකෙදි අපි දන්නවා අපේ රට ගොඩක් වෙලාවට පරිසර පද්ධති ගොඩකට හිමිකම් කියන රටක්. ඉතින් මේ ඉන්න කාණ්ඩ එයාලා පාවිච්චි කරන පරිසර පද්ධතිත් එක්ක වෙනස් වෙනවා. එක එක විශේෂ අපිට වාර්තා වෙන විශේෂ. ඉතින් සමහර කාණ්ඩයක් ඉන්නේ අපේ උසෙන් වැඩි මධ්‍ය කඳුකරයේ ආශ්‍රිතව කට්ටියක් ඉන්නවා. ඉතින් එයාලා අපිට කවදාවත් මෙන්න මේ පහතරට පෙරට හම්බෙන්නේ නැහැ. මේ හම්බෙන කට්ටියක් ඉන්නවා එයාලා කවදාවත් උඩ රට හම්බෙන්නේ නැහැ. ඉතින් දැන් අපි අද ඉන්නේ මේක විලක් නෙළුම් විල. ඉතින් වියලි කලාපේ පිහිටලා තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශවල ගොඩක් වෙලාවට අපිට හම්බෙනවා මෙන්න මේ අපි දැන් කීපට ඉස්සලා අපි දැක්කේ මැලේලිලි කුවාට. ඒ වගේ එතනින් ගියපුවාම බ්ලැක් ටිප් පර්ච්, එතනින් ගියවම් පුවාම අපේ එලිෆන්ට් එම්පයර්, ඒ වගේ සත්ව කාණ්ඩ තමයි අපිට මේ වගේ නිශ්චල ජලයේ තියෙන වැඩි ගැඹුරක් නැති ජලාස ආශ්‍රිතව හම්බ වෙන්නේ. එතනින් එහාට ගියාම මෙයාලගේ පරිසර පද්ධති හරි විවිධයි ඇත්තටම. ඉතින් අපි දන්නවා ගලාගෙන යන ජලය, ගලාගෙන ජලය වුණත් හිමින් ගලාගෙන යන ජලය, වේගෙන් ගලාගෙන යන ජලය. ඉතින් ඔය කාණ්ඩ අනුව ගොඩක් වෙනස් වෙනවා. ඉතින් එතනින් එහාට ගියොත් එහෙම ඇත්තටම වතුරේ තියෙන තත්ත්වයන් බලපානවා ගොඩක් වෙලාවට මේ බත්කූරුන්ගේ ව්‍යාප්තියට. ඇත්තටම අපි ගත්තොත් එහෙම කෝස්ටල් පෙනන්ට් කියලා ඉන්නවා අපි රටේ වාර්තා වෙන බත්කූරෙක්. ඉතින් එයා ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ ලවණතාවය වැඩි මුහුදු වෙරළ ආශ්‍රිත තීරයක තමයි ලංකාව වටේ. එතනින් එහාට ගියපුවාම අපිට දැන් අපි හිතුවොත් එහෙම රෙඩ් වෙන්ඩාට වගේ බත්කූරෙක් ගත්තොත් අපිට උඩ රටට යන්ති තමයි හම්බ වෙන්නේ. එයාගේ ව්‍යාප්තිය තියෙන්නේ මේ වගේ පරිසර පද්ධතියක මෙන්න මේ තියෙන ගස් කොළන් එක්ක, ඒ කියන්නේ තනකොළ තියෙන වගුරු මේකක් ඉඳ මෙයාලට විශේෂ පහසුම හම්බ වෙන මේක ඉන්න කට්ටියද? මොකද එයාලගේ ආහාරත් මේකෙම හොඳටම තියෙනවා. දැන් ගඟක වගේ වැඩියෙන් හයියෙන් ගලන එකක ඉන්න සත්තු කුටි සත්තුනේ මෙයාලා කන්නේ. මාංශ භක්ෂකයි තනිකරම මේ සත්තු. ඉතින් එයාලට වෙනමම අයිනේ තියෙන නැත්නම් තනකොළ කෑල්ලකට ගස් තියෙන තැනකටවත් යන්න ඕනේ ඒ වගේ ආහාරයක් සපය ගන්න. නමුත් මේ වගේ එක මේ හරි ආහාර සුලභතාවය වැඩි. ඒ වගේම මේ වගේ එකකදී එයාලට තව පහසුකමක් හම්බෙනවා. එයාලට අපි දන්නවා වතුරනේ එයාලගේ මුල් අවස්ථාවක් ගෙවන්නේ කීට අවස්ථාවේ. ඊට පස්සේ මෙයාලා උඩට ඇවිල්ලා අවසාන අවස්ථාවේදී කීට අවස්ථාව අවසාන අධීරයේදී උඩට ඇවිල්ලා සූම්බලෙක් වශයෙන් එළියට යනකොට මේ වගේ ගස් නටු ඒවත් එක්ක මෙයාට ඉන්න පුළුවන්. අපිට මේ ඉස්සර දකින්නත් පුළුවන් ඒ වගේ එකක්. මේ වගේ එකක් තියෙන දැන් ඔය මේ ගියපුවම මේ ගොඩක් අපිට හම්බෙන. ඉතින් එයාලට ආධාරයකුත් හම්බෙනවා. ඒ වගේ පහසුකම් ගොඩකුත් මෙයාලට අමතරයි හම්බෙනවා මේ වගේ පරිසර පද්ධතියකින්. ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් ජලය අභ්‍යන්තරයේ වෙසෙන බත්කූරන්ගේ කෝෂ උවත් මෙවර අවම වීමක් දක්නට ලැබුණා. ජල ගෝලයේ, ශිලා ගෝලයේ, වායු ගෝලයේ පැවැත්ම උදෙසා ගෝල තුනම භජනය කරමින් දුර්වලයින් නසා ශක්තිවන්තයින් පවත්වා ගැනීමේ න්‍යාය වෙනුවෙන් බත්කූරා නැමැති විලෝපිකයා දරන පරිශ්‍රමය ඉතා ඉහළයි. ඒ තුලින් සොබාදහම මේ පරිසර පැවැත්ම සඳහා වන වාරණයන් මැඩ පැවැත්වීම සියල්ල ඉතා සුවිශේෂ ලෙස සිදු කරනවා. මාංශ භක්ෂක සතෙක් විදිහට මෙයා නේ පරිණාමයෙන්දම්ම හිටියට එයාවත් මාංශ භක්ෂකයෝ ග්‍රහණය කරගන්න අවස්ථාවක් මේ. කොහොමද මේගොල්ලන්ගේ ආහාර රටාවයි මේ ආහාර දාම පිළිබඳ අපේ කියවීමයි බිම අකලංක? බත්කූරෝ සම්පූර්ණයෙන්ම මාංශ භක්ෂකයි. මෙයාලගේ මූලික අවධියන්වල වතුරෙදී මෙයාලා පොඩි පොඩි කෘමීන් කනවා. සාමාන්‍යයෙන් ලොකු මට්ටමකට ආපුවම ඒ කීටයෝ එයාලා මාළු පැටව්
එතකොට ගෙම්බුන්ගේ පැටව ඉස්ගෙඩියෝ එමුන් බව කනවා. ඒ වගේ මෙතනදි මෙයාලව ගොදුරු වෙනවා මාළුන්ටත් වෙන වෙන සත්තුන්ටත්. සුහුඹුල්ලවදීදිත් මෙයාලට ඉතින් ගැළවීමක් නැහැ මේකෙදි. මෙයාලා ඉන්න මදුරුවෝ පොඩි මැස්සෝ ඒ වගේ සත්තු තමයි ගොඩක් කන්නේ. මෙයාලට කන්න පුළුවන් මට්ටමකට විශාල සත්තුන් කනවා. ඒ වගේම මෙවුන් මෙයාලගේම ජාතිය කියන්නේ උඩනාටා ගෝත්‍රයට අයිති වුමත් කනවා. සෝභක්ෂණයක් තියෙනවා. ඒ වගේම මෙයාලට ඉන්නවා විලපක රාශිය. එකෙක් තමයි අපිට පේන්නේ ඉන්න මේ මකුළුවෝ. විශේෂයෙන් මේ වගේ පරිසර පද්ධතිවල විශේෂයෙන්ම ඒකට ගොදුරු වෙනවා ගොඩාක් වැඩි. ඊට පස්සේ බැලුවොත් කුරුල්ලෝ විශේෂයෙන් බීටස්ලා එහෙම. අපිට නිතර දෙවේල දකින්න පුළුවන්. ඒ කට්ටිය අල්ලන් කනවා. දැන් මෙයාගේ ඇස් ගත්තොත් එහෙම 360ක් පේනවනේ. ඔව්. නේ? ඒක හරි සුවිශේෂයිනේ. එතකොට මේක පේන්නේ නැද්ද? නෑ සබාදයන් හම්බෙලා තියෙන දේ තමයි එයාට ආහාර ලබා ගන්න මකුළුවට. එයාලට වැඩි එක අවධානයක් නෑ. මොකද විශේෂයෙන් බත් කූරොන්ට පේන්නේ මූවමන්ට්ස්. මේ සෙලවෙනේව තමයි ගොඩක් වෙලාවට හම්බෙන්නේ. මොකද එයා ඇවිල්ලා අල්ල ගන්න ඕනෙත් වේගෙන් යන සත්තු ආහාරය සඳහා ගොඩක් වෙලාවට. ඉතින් එතකොට මෙයාලා ඉගිල්ලෙන ගමනුත් අල්ල ගන්නවා. ඉතින් ඒකට හැකියාවක් තියෙන්න ඕනේ. හරියට ඇස් දෙකෙන් ෆෝකස් කරලා අල්ල ගන්න. ඉතින් එහෙනම් විශේෂයෙන්ම හෙලවණේම තමයි මෙයාලට පේන්නේ ගොඩක් කරලා. මොකද ඒකටම අනුවර්තන විච ඇස් නී තියෙන්නේ. කාච ගොඩක් තියෙනවා. එතකොට කාච කොච්චරද තියෙනවා? කාච සාමාන්‍යයෙන් එක හැකට 30,000ක් වගේ තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. ඉතින් එක කාචෙන් කාචට මාරු වෙවි යනකොට ඒ මූවමන්ට් එක මෙයාලට හොඳට පේනවා. එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මකුළු දෙලක් එයා බඳින්නෙත් පේන්නේ නැති වෙන්නේ. ඒත් එක්ක මෙයාලගේ වේගෙත් එක්ක යනවා. ඉතින් හැරෙන්න මේ ඔක්කොම පුළුවන් මෙයාට. ඒක විශේෂ දෙයක් මෙයා ගැනිට එක. මෙයාලට ඕන වෙලාවක යන පැත්ත මාරු කරන්න පුළුවන්. එක තැන නැවතිලා ඉන්න පුළුවන්. ඒ වගේ දේවල්. ස්පීඩ් එක කොච්චර වගේද මේක? මෙයාලගේ සාමාන්‍යයෙන් ඒ වගේ 45ක් වගේ එනවා. ඒ කියන්නේ වේගෙන් යන කට්ටිය. විශේෂ අනු වෙනස් වෙනවා. අපි අත්වත් අපි දන්නවනේ දෙන්නෙක් ඉන්නවනේ අපිට. ඒ කියන්නේ ගෝත්‍ර දෙකක් තියෙනවනේ. ඒකෙන් ඇනිසොප්ටරා ගෝත්‍රයේ කට්ටිය සාමාන්‍යයෙන් අපිට දැන් මේ අහුවෙලා ඉන්න එකත් ඒකකෙන්නේ. එයාලා වේගය වැඩි. සයිගොප්ටරා කට්ටිය ගොඩක් වෙලාවට ඉතින් පොඩ්ඩක් අඩුයි වේගය. වේගය අතින් කොතෙක් ප්‍රබලතාවක් ඇතත් මේ විලෝපිකයාත් ඇතැම් විටක වෙනත් සතෙකුගේ ගොදුරක් බවට පත්වනවා. කාලය විසින් නිර්මාණය කළ යුග රාශියක් ලුහුබැඳ ආ බත්කූරන්ගේ චර්යා ධර්ම දෙස විපරම් කරමින් අප ගියා කලා උය පාමුලට. එතනදී හමුවනවා තවත් විශේෂ කිහිපයක්ම. දකින හැම කෙනෙක්ම රුගත කිරීම පහසු නැහැ. එහෙත් අප ඉතා විමසිල්ලෙන් හා ඉවසිල්ලෙන් ඒ ගැන අධ්‍යයනය කළා. දැන් මේ සත්තුන්ගේ ව්‍යාප්තිය ගැන සටහන් කරොත් එහෙම කොහොමද? ඒත් එක්කම දැන් අපි ඇහිලා ඉන්නේ මේ කලා ඔය අසබඩට අනුරද මේ අපි දැන් මේ වීලි කලාපේ බත්කූරන් ගැන බලාගෙන යද්දී මේක කලා ඔය විල්පත්තු ජාතික උද්‍යානයේ කෙළවරක වෙන පිහිටලා තියෙන්නේ. දැන් අපි මෙහි ආවට පස්සේ මෙහි ක්‍රිම්සන් ඩ්‍රොප්පින් ඇඩම්ස් ජේම් ස්ට්‍රිප්ටෙඩ් ට්‍රේල් ඒ වගේ සතු කීප දෙනෙම අපිට හම්බ වුණා. මේක සෙමින් ගලාගෙන මේ කලාවය ඉදිරි උඩින් තියෙන ඩෑම් එකෙන් පස්සේ සෙමින් ගලාගෙන යන වතුරක් තමයි තියෙන්නේ. මෙහි ආශ්‍රිතවත් මේ බත්කූරන් සැලකීමේදී විවිධ පරිසර පද්ධති මොවුන් භාවිතා කරනවා. එහිදී මෙහෙම සෙමින් ගලාගෙන යන ජලය භාවිතා කරන සතුන් තමයි මේ මෙහි වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා ඉන්නේ. එතන ඒ අතරනුත් අද දවසේ අපිට විශේෂයෙන්ම සුලභව දකින්න පුළුවන් මේ ක්‍රිම්සන් ඩ්‍රොප්පින් වගේ සතුන්. ඒ අතරම අපිට තව දකින්න පුළුවන් ඇඩම්ස් ජේම් කියලා ඉන්නවා ඊට වැඩි පොඩි කුඩා සතෙක්. ඔවුනුත් මේ ජලතලය මත ඔවුන්ගේ මනස්කාන්ත පියාසිරිය පවත්වාගෙන ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගෙන අපිට දැක ගන්න පුළුවන් ඔවුන් මේ ආසන්නව තමන්ගේ කාර්යතාවය කරගෙන යනවා. ඒ වගේම මොවුන් ගොඩක් වෙලාවට මේ ජලය ගලාගෙන ගියාට මොවුන් හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ
මෙම ගංගා ඉවුරු වල තියෙන ඔබට දැක ගන්න පුළුවන් අර වගේ කොටන් දිරා ගිහිපු දේවාලය ඊට පස්සේ මේ ගංගා ඉවුරු වල මතුවලා තියෙන මුල් මේ ආශ්‍රිතව තමයි ඔවුන්ගේ වැඩි ව්‍යත්‍යයක් තියෙන්නේ. දැන් බිමල් පීචාගේ බලන්නේ නේද මේ කීයද pH එක 5.5ක් වගේ වෙනවා. TDS එක වෙනවා 556ක් වගේ. මේ රසවත් තේමාව දුරකට නොගොස් ඔබි කුඹුර, ලන්ද, බඩවැටිය ඕවිත ඇල දොල ළඟ සිට ඇරඹිය හැකි පර්යේෂණයක්. අදම හැකි ඔබට පටන් ගන්නට මේ සුවිශේෂ විමර්ශනය. කලකට පෙර බහුල ලෙස ජීවත් වූ බත්කූරන් අදවන විට වේගයෙන් බඳ වී යමින් පවතිනවා. දේශීය පරිසර හිතකාමී කෘෂි කර්මය වෙනුවට කෘෂි රසායන විෂ එන්නත් කළ මෙරට පොළොව හිම සතුන්ගේ සුසාන භූමි සෑම තැනම ඉදිකර හමාරයි. මෙහි ආදිනව සමස්තයටම උරුම වුවත් ඉන් මූලික වූ කෘෂි රසායන විෂ කම්හල්වලට එල්ලවන ශාපය සෝබාධාම විසින් නිශ්චිත මොහොතක ලියනු ඇති. අපේ පර්යේෂකයෝ දෙන්නා ලොකු පරිශ්‍රමයක් මේ සතෙක්ව අල්ලගන්න දරණ අල්ලපනල්ලේ. කුමාර මහත්තයා, දැන් නීතියංශෙත් එක්කත් සම්බන්ධ තියෙන නිසා මම අහන්නේ මේ වගේ මේ කුඩා වේගවත් කාටවත් අල්ලන්න බැරි සතෙකුට වනජීවි නීතිය ඇතුලේ රැකවරණයක් තියෙනවද? ඇත්තෙන්ම ඔව්. මේ අම්මේ 2009 අංක 22 දරණ වනසත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥා සංශෝධිත ආඥාපනදී 7 වන උපලේඛනයේ ආ කොටසේ මෙම කොඳු වැට පෙළ රහිත සතුන් ආරක්ෂිත සතුන් වශයෙන් නම් කරලා තියෙනවා. සියලුම සතුන් ආරක්ෂිතයි කියලා නම් කරලා තියෙනවා. ඒ අනුව ජාතික උද්‍යානයක හෝ අභය භූමියක හෝ ඉන් පිටද මේ සතුන් ඇල්ලීම, ළඟ තබා ගැනීම, සත්ව කොටස් ළඟ තබා ගැනීම, වාසස්ථාන විනාශ කිරීම, ඊට අමතරව විකිණීම, ප්‍රදර්ශනය, ඒ සියලුම කාරණාවලට දඬුවම් වනසත්ත්වක්ෂත ආඥාපනති යටතේ නියම කරන්න පුළුවන්. සෝබාධාරා තුලින් අද ඉස්මතු කළ තේමාව වෙත ඔබ ආශක්ත වූ තරමට අලුත් ගමනක් අපට ඇරඹිය හැකි. සංවේදී පද්ධති හා සතුන් සුරකින්න. නැතොත් අපි අවසානය ඔවුන්ද සමග සිදුවනු ඇති. රටක් ලෙස අපට ප්‍රඥාව ඇවසීම යුගයක ඔබ ජීවත්වන පර්චස් ගණනක කුඩා ඉඩෙහි උව තබන්නට හැකිනම් ඔවුන් වෙනුවෙන් හිතකර පද්ධතියක් ඒ සඳහා නොපමාව වෙහෙසෙන්න. යමක් සක්‍රිය හෝ අක්‍රිය කළ හැක්කේ ඔබේ සිතුවිල්ලටයි. සෝබාධම් මත අර්ථවත් කවියක් ලියන්න ලබන සතියේත් හමුවෙමු.